අයිබෝන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජාත්‍යන්තර මුහුදේදී ඇල්ලූ කුඩු යාත්‍රාව දිවයිනට රැගෙන එයි කුඩු කිලෝ 250ක් ඉරාන ජාතිකයින් 5 දෙනෙක් සහ පාකිස්තාන ජාතිකයෙකු දල වටිනාකම රුපියල් කෝටි 700 පනීද දක්ෂින අධිවේගී මාර්ගයේ මාරක රියානතුරක් පියා සහ දියණිය මරුට මාදම්පේ ඉරට්ට කුලමේ රියානතුරකින් මව සහ පුතු ජීවිතක්ෂයට ටිපර් රථයක් මීරිගමදී දුම්රියක ගැටේ බූස්ට් එන්නත 114කට අධික පිරිසකට ලබා දී අවසන් එළමෙන උත්සව සමය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශාද සතියන්තයේ සිරිපා කරුණා කිරීමෙන් හැකිතාක් වැළකී සිටින්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඊයේ කොවිඩ් ආසාදිතයින් 762ක් ඔමික්‍රෝන් රෝගීන් වැඩි වුවහොත් රෝහල් ධාරිතාව බිඳ වැටෙයි අසාධ්‍ය රෝගීන් අවදානමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක් නෞකාවේ ඇති ගෑස් තොගය ගොඩ බාන්න එපා පාරිභෝගික සේවා අධිකාරිය ලිට්‍රෝ සමාගමට දන්වයි විමල් කිතුල්රා විප්ලවයක දේශීය කිතුල්රා ජාත්‍යන්තරයට ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රීලංකා නාවික හමුදාව පසුගිය 6 වෙනිදා ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශාල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සිය බහරයට ගත්තා. එලෙස අතරමුරගත් යාත්‍රාව අද කොළඹ වරාය වෙත රැගෙන ආවා. මත්ද්‍රව්‍ය යාත්‍රාව සමග ඉරාන ජාතිකයින් 5 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙකුද අතරමුරට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍යවල දල වටිනාකම රුපියල් කෝටි 700ක් පමණ විය හැකි බවයි වාර්තා වන්නේ. නාවික හමුදා බුද්ධ අංශයට ලද තොරතුරක් මත නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් දුර ජාත්‍යන්තර මුහුදේදී මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. එෙහිදී උර 9ක් තුල පැකට් 225ක අසුරා මෙම මත්ද්‍රව්‍ය කිලෝ 250 මෙම යාත්‍රාවේ ප්‍රවාහණය කරමින් තිබුණා. මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 250කට අධික වන අතර මෙය මෑත කාලයේ නාවික හමුදාව සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමයි. මෙම වැටලීමේදී විදේශ ජාතිකයින් දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස වැටලූ මත්ද්‍රව්‍ය තොගය අද ගැඹුරු මුහුදේ සිට ගොඩ බිමට රැගෙන ආවා. අනතුරුව සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ වෙත නාවික හමුදාව බහර දෙනු ලැබුවා. මේ සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාවයි ශ්‍රී ලංකාවට දකුණු දිග පිහිටි අන්තර්ජාතික මුහුදේදී දවස් 25ක පමණ වේසකර මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන්ුයි මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ මෙතන දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා කිලෝග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණය. ජාතික ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව එවැගේම ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අනිකුත් ආයතන එකතු වෙලා කරනු ලබන කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතරම් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. මේදී විශේෂයෙන්ම දකින්නට පුළුවන් අපිට වෙනත් අවස්ථාවල දකින්න නොතිබුණු වර්ගයේ මත්ද්‍රව්‍ය निष्पादन आयतन इकुलुंगे निष्पादन आयतन मद्रपमक लभ्यो शिष्य नाविक हमदावत मेहूम सुधर विशाल सहायक दिन मे अवस्था मीम पशु पोलिस मद्रव्यकार शिविंग नाविक हमदावे मेम मद्रव्युगे बारगण लभनो ये बारगणी मेट पसगन गोस् पशु इधरी कर लभनो අලුතින් නිකුත් කරන සෑම ගෑස් සිලින්ඩරයකම නව ස්ටිකරයක් ඇලවීමට ලිට්‍රෝ සමාගම අභියාචනා අධිකරණයේදී අද පොරොන්දු වුණා. එසේම දැනට වෙළඳපළට නිකුත් කර ඇති සියලුම ගෑස් සිලින්ඩර යලි කැඳවීමට කටයුතු කරන බවද ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක් ගොනු කරනු ලැබුවේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි. දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ නෞකාවේ ඇති ගෑස් ප්‍රමිතියට නැති බව පාරිභෝගික සේවා අධිකාරිය තහවුරු කළා. ඒ අනුව ගෑස් නැවත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ රට පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වෙනවා. ඒත් සමගම ශ්‍රී ලංකාව තුල භාවිතා වන LP ගෑස් වල ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳ කතාබහ කරලියට පැමිණියා. කෙසේ වෙතත් මෙරට වෙළඳ පොලේ පවතින ගෑස් සමාගම් දෙකේ සංයුතිය වෙනස් බව විටින් විට විවිධ පාර්ශව හඬ නැගුවා. ඉන් අනතුරුව රජය තීරණය කළේ මෙරටට පැමිණෙන ගෑස් නෞකාවේදීම සංයුතිය හා ප්‍රමිතිය පරීක්ෂා කර රට තුලට ඇතුළු කර ගැනීමටයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා මෙරට ගෑස් නැවක් පැමිණියා. ගෑස් මෙට්‍රික් ටන් 3700ක් රැගෙන ආ එම නෞකාවේ ගෑස් තොගය පරීක්ෂා කිරීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය අද දින ලිට්‍රෝ සමාගමට දන්වා සිටියේ අදාළ ගෑස් තොගය ගොඩ බෑම සිදු නොකරන ලෙසයි. මේ අතර ගෑස් පිපිරීමක් හේතුවෙන් මියගිය කුණ්ඩසාලේ කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. දක්ෂින අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී මාරක ව්‍රියානතුරක් සිදුව තිබෙනවා. ඉන් පියාට සහ දියණියට ජීවිත අහිමි වුණා. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේදී මවට සහ පුතුට ජීවිත අහිමි කළ අනතුරක් පිළිබඳවද අපට වාර්තා වුණා. මීරිකම ප්‍රදේශයේදී දුම්රියක ටිපර් රථයක් ගැටී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අදාළුවම දක්ෂින අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18.2 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී මෝටර රථයක් මාර්ගෙන් ඉවතට පැන තිබෙනවා. අනතුරින් පියකු සහ කුඩා දියණියක ජීවිතක්ෂයට පත් වුණා. මෝටර රථේ ගමන්ගත් තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පියාට වයස අවුරුදු 39ක් වන අතර දියණියගේ වයස අවුරුදු 4ක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ඉරට්ට කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගෙන් ඉවතට පැන ගස්තක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම එම ස්ථානයේදීම මියගිය බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ පුතයි. අද උදෑසන 5:40ට පමණ මීරිගම ප්‍රධාන දුම්රිය මාර්ගයේදී රඹුක්කන සිට කොළඹ කොටුව බලා දාවණේ වෙමින් තිබූ දුම්රිය ටිපර් රථයක් ගැටී තිබෙනවා. මීරිගම නගරයේ මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගය හරහා ඇති දුම්රිය ගේට්ටුව අසලදී මෙම අනතුර සිදු ඇත්තේ. ඉන් දුම්රියට දැඩි හානි සිදු ඇති අතර ටිපර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ටිපර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් අද උදෑසන සිටම දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. තවමත් එක් දුම්රිය මාර්ගයක් අව उत्सव समय संदहावन नव सौख्य मार्ग उपदेश अद अनिवार्यम निकुत्करण भाव विशेषज्ञ वैद्य हेमंत हेरत महता पवसन मैत्र सत्यांते सिरिपा करुणा किरीमेन हैकिता वेलकी सिटी देसाई ओहु जनता वगेन इल्ला सिटीने दैन कोविड विलिबंद सविस्तर वार्ताव දෙසැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා. එළඹෙන උත්සව සමය සඳහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. අද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සිද්ධ කරනවා. මොකද මේ දක්වා නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ බලංගු වන්නේ අද දක්වා පමණයි. ඒක අද දිනය තුල නිකුත් වෙච්ච වහාම මාධ්‍ය වෙත නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. එහි තිබෙන අන්තර්ගතයේ පිළිබඳව මට මේ මොහොතේ යමක් කියන්න අමාරුයි. ඒක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අසංකල පසුව ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සිරිපාද සමය ආරම්භ වෙනවා. විශේෂයෙන්ම සත්‍යන්ත දීර්ඝ නිමාඩුවල සිරිපාද තරණය කිරීමෙන් මම හිතනවා හැකි පමණ වැළකී සිටින්න. මොකද එවැනි අවස්ථාවක දැඩි සෙනඟ මාධ්‍යයේ මේ ගමන ගියොත් අපි දන්නවා වෙහෙසකර ගමනක් මුව ආවරණ දමාගෙන මේ ගමන යෑම පහසු වෙන්නේ නැහැ. දුරස්ථභාවයේ ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් එවැනි ගමන් යෑමෙන් වළකී සිටින්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 762ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 576194ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 545768ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 15760
දෙපස් දිනක පමණයි කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14661ක් ලෙසයි. මෙරට කොරෝනා මර්ධන එනත් කරන වැඩසටහන මේ දිනවල ඉතා සාර්ථකව සිදු කරනවා. ඒ අනුව තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එනත මෙවන විට ලබාගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 114 ඉක්මවා ගොස් තිබෙනවා. වයස වෘදු 20 ඉක්මවූ ඕනෑම පුරවැසියෙකුට බූස්ටර් එනත ලබාගත හැකි. කොරෝනා මර්ධන එනත් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වියත්නම් තෙවන මාත්‍රාව ලබාගත හැකි බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එය දිවයිනේ ඕනෑම එනත් කරන මධ්‍යස්ථානයකින් ලබාගත හැකි බවද अमेरिका एक्सत जनपदे लक्ष अटकट वेडिपिरिसक मेवन विट कोविड आसादितव मियोगोस तिबेनवा लोके कोविड आसादितव वेडिम पिरिसक मियोगोस एत्ते अमेरिका एक्सत जनपदेनुई මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකේ පුරා වේගෙන් ව්‍යාප්ත වන බවයි. මේ වන විට රටවල් 77කින් ඔමික්‍රෝන් හඳුනාගෙන තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය ओमिक्रॉन प्रभेदय मेवन विट अवम वशेन लोके रटवल हेत्त हतकिन वार्तावी तिबेनवा नमुत मीट वेडी रटवल गणनक ओमिक्रॉन तिबी हेकि बवाय लोक सौख्य संविधाने प्रधानी टेड्रोस एडनम पर्सन्ने ओ पेन्वा देन परिधि ओमिक्रॉन इता वेगेन व्याप्त वेमिन तिबेनवा नमुत बरपतल रोग लक्षण अवम बवाय वार्तावन्ने ओमिक्रॉन प्रभेद पिलिबंदव अडु सलकिल्लक दक्वीम भयानक बवद टेड्रोस एडनम पेन्वा देनवा ඔහු පවසන්නේ ඔමික්‍රෝන් ආසාදිතින්ගෙන් රෝහල් පිරියන්නට හැකි බවයි. එවැනි අවස්ථාවක රෝහල් ධාරිතාවයන් බිඳ වැටුනොත් අසාධ්‍ය රෝගීන් අවදානමට ඇද වැටෙනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. මේ අතර ඔහු අදත් අවධාරණය කරන්නේ කොවිඩ් එන්නත් බෙදී යාමේ විෂමතාව නිසා අප්‍රිකානු රටවල් තුලින් නව ප්‍රභේද ඇතිවන බවයි. ඇති හැකි සියලු රටවල් කොවිඩ් එන්නත් සාධාරණ ලෙස බෙදී යාමට ඉඩ දී යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරනවා. මේ අතර බ්‍රිතාන්‍ය සිය සංචාරක තහනම් රතු ලැයිස්තුවෙන් රටවල් 11ක් ඉවත් කර තිබෙනවා. මේ වන විට සමස්ත ලෝකයේ කොවිඩ් මරණ සැලකීමේදී වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනුයි. මේ වන විට ලක්ෂ 8කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් වැළඳීම නිසා ඇමරිකා එක්සත් ජනපදයේදී මිය ගොස් තිබෙනවා. ඉතාලිය වත්මන් කොවිඩ් හමුවේ ඒ රට හදිසි තත්ත්වය ලබන වසරේ මාර්තු දක්වා දීර්ඝ කර තිබෙනවා. රට වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික ගැටලු වලට විසඳුම් සෙවීමට නම් දේශීය කර්මාන්ත බලකැන්විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අපනයන ඉලක්ක කරගත් දේශීය නිෂ්පාදන හමුවේ විදේශ විනිමය අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. දේශීය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත කරමින් ඔහු මෙම අදහස් පළ කළා. මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මඟ පාදමින් අපනයන ඉලක්ක කරගත් රාගා සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම පසුගියදා සිදු වුණා. කර්මාන්ත අමාත්‍යංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදීම වෙනුවෙන් ඇග්‍රෝ දේශීය පුද්ගලික සමාගම ඉදිකළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල් රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදු වුණා. දේශීය කර්මාන්ත දේශීය ව්‍යාපාර දේශීය වැවිලි කර්මාන්තේ දේශීය කෘෂි කර්මාන්තේ ආපස්සට ගිහිල්ලා අපි ඉතාමත් නරකම තැනකට වැටලා තියෙන අවස්ථාවකයි මේ ඉන්නේ. මම හිතනවා දැන්වත් තේරුම් ගත්තොත් නැවතත් අපේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන් වෙයි. අපේ කාලේ නැතුණත් අපේ දරුවන්ට ණයක් නැති රටක දේශීය කර්මාන්ත ගැන හිතන ඒ තුලින් ලාභය ලබාගෙන රට දියුණු වෙන රටක් ඒ අයට උරුම කරන්න පුළුවන් වෙන්නේ. රටින් ගේන දේ තමයි සුපිරි. ඒක තමයි මිලෙන් අඩු. ඒක පරිභෝජනය කරන එක තමයි අපේ පන්තිමේ තත්ත්වය පෙන්වන නිර්ණායක. මෙන්න මේ වගේ කතා වලින් පිරිච්ච යුගයක යුගයක් දැන් අපේ අස්පනා පිටව පොඩි පට්ටම් වෙමින් තිබෙනවා. ඒ සමග වැදුණු ආර්ථික සිල්පද සියල්ල කඩවෙමින් තිබෙනවා. දේශීය කර්මාන්ත කරුවා බල ගැනීම තමයි ඒ වෙනුවෙන් විලිරුදාව තමයි ප්‍රසව වේදනාව තමයි මේ අපි මේ ඉන්න මොහොතේ අපට ඇහෙන්නේ. සුදු අධිරාජ්‍යවාදීන් මොනවද තහනම් කළේ ඒ
තහනමෙන් එළියට අරන් ඒවා මේ රටේ ධනය උපදවන මාධ්‍ය බවට පත් කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ. අනර්ථයක් වෙනවයි කියලා අර්ථවත් භාවිතාවට වැටබදින එක අපරාධයක් එක අපි කාපු ලනුවක්. මේ තමයි මේ යුගයේ අපේ දේට අගය එකතු කරලා විදේශ වෙළඳපොළට යන්න පුළුවන් ධෛර්යයක් තියෙන නිෂ්පාදන එහෙම නිෂ්පාදන වලින් මේ රට වැඩි වැඩියෙන් පිරෙනකොට අපිට ආයි විදේශ විනිමය ගැන නැහෙන් අඬන්න ඕන වෙන්නේ නැහැ. කාන්තාව ගෘහ සේවයට විදේශ රටවලට යවන්න ඕන වෙන්නේ නැහැ. අපිට ඕන විදේශ විනිමය උපයන්න පුළුවන් හැකියාව මොයි සුභාදාම අපට ඕන වටක් වඩා දීලා තියෙනවා. ගොවීන්ට අද රසායනික පොහොරක් නැහැ. කාබනික පොහොරක් නැහැ. යවපු දියර පොහොර ඒ අතර පුපුරන්නත් පටන් අරන්. මාස කිහිපයකට පෙර කාබනික කියලා යවපු පොහොර ගහපු ගොවීන් වීකරල් වෙන්වට මුල් පෙන්වමින් හඬා වැටෙනවා. රාජ්‍යමන්ත්‍රි දුමින්ත දිසානායක මහතා ප්‍රකාශ කළේ මොන පොහොරක්වත් තාම ගොවීන්ට ලැබිලා නැහැ කියලයි. කොහෙද යන පොහොර නැවක් ගෙන්නපු අය තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් ඊට වන්දි ගෙවන්න ඕන කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. දැන් පොහොර ගැන ඇත්ත කතාව. අනුරාධපුර මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදත් පොහොර පිළිබඳව කතා කළා. අපි දන්නවා දැන් මේ වෙලාව තියෙන ප්‍රශ්නේ මොකද දෙනවයි කියලා කිව්වට තාම ගොවින් අතේ පොහොර ටික නැහැනේ අත්ත කතා. හරි වෙලාවට මේ ටික නැති වුණාට පස්සේ ආයි මේ දුන්නරඩ කුත්නේ. අපිට බෙන් කරගත්ත ටික ගෙන්න ගන්න අපිට දෙයක් නැහැ. පුද්ගලික අංශ කට්ටිය කැමති වෙන්න පුළුවන් මේ කන්නේ කොහොම හරි මේක නොදී හිටියනම් ලබන පාර රුපියල් 12000 කට ගුණන්න පුළුවන්. ඒකල බලන්න මේ වගේ ලාභනේ. ආණ්ඩුවක් විදිහටයි කුසිකර්ම දෙපාර්තමේන්තුව විදිහටයි පෝරලේකම් කාර්යාලය විදිහටයි ගත්ත තීන්දුව තාම ක්‍රියාත්මක කරගන්න බැරිවා තියෙනවා. මොකද තමයි අත්ත මේකේ 15000 ගානට මේ ගිය පාර පෝර ටික දුන්නේ වත් එක දැන් අගෝරණා ලොක් කරලා ඉන්නේ. නෑ ඒක තමයි 15000 ගානට අනිවාර්යෙන් කරන්න එක. හෙට ක්ලාසියම දේ මේක. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ පොහොර නැව් ගෙන්වපු අයම තම පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු බවයි. කුණු ජරා රටට විනාශකාරී ඒ වගේම ලෝකයේත් එක්ක අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන ආකාරයේ තීන්දු අරගෙන පෝරගෙනල්ලා සල්ලි නැති රටේ තවත් හිඟමනට දාන. ඩොලර් මිලියන 6.7ක් මේ වෙලාවේ ගෙවන්න හදනවා කියන එක මං හිතන්නේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා කැබිනට් එකෙන් වැස්සෙවුවා වගේ වැඩක්. මේ තීරණය ගන්නවා නම් ඒ මුදල මේ පෝරණාව ගේන්න තීන්දු ගත්ත උදවියගේ පෞද්ගලික දරින් අය කර ගැනීමට අටයුතු කළ යුතුයි කියන එක තමයි රටේ මහ ජනතාවගේ බලාපොරොත්තු. අනිවාර්යයෙන්ම නැව ප්‍රතික්ෂේප වුණොතින් චීනෙත් එක්ක මේ වගේ අනවශ්‍ය විදියට නීතියෙන් පැනලා වැටෙන් පැනපු ගිවිසුමක් ගහලා ඩොලර් මිලියන 6.7ක් 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා නම් මේ අතර දීපු දියර පොහොර ගහපු කාබනික පොහොර සහ නැති රසායනික පොහොර ගැන ගොවීන් කියන කතා මේක හින ගඳයි. අපි ආවිල්ලා තව කවුරු හරි අල්ලන්නේ ගහන්න ඕන. ඊට පස්සේ මේක පුපුරනවා. මේ වගේ දේවල් වෙනකොට කොහොමද මාතේ අපි මුරඩ කරන්නේ? මේක මුරඩ අපි දාන්නෙම නැහැ. ගත්තේ නැත්නම් එහෙම එහෙන් කේස් එකෙන්නේ. එන පළියට මේ ගන්නවා. නැත්නම් අපිට මේක ඕනෙම නැහැ. අපිට රසායනික පොහොර කරුණාකර අපිට රසායනික පොහොර ටික දෙන්න කියන්නේ. අපිට මේතර මොන්න තමයි අන්තිමට වෙන්නේ. මේක ඕනේ. අපිට ඕනේ ජූරිය පොහොර. මේ තනි කර කිරි වැඩිදී. මුමුර තියෙන පස්සවට පුමුරු ගොඩ වෙනවා විතරනේ. කොට කෑලි මේ කලුගල් ඒවා තියෙන 1300 තත්ත්ව සාධිකත් එක්ක අපිට දෙන්නේ මේ උරු වලට ගහන්නේ කොහමද ගහලා ආදායම් ගන්න කොහමද ලස්සනට කුරායක් හදලා පාට කරලා හැඩ කරලා කම්පැනි නාමයට අපි ගෙනාපු මේ පොහොර අපිට මොනවද තියෙන්නේ 10 යාළු තියෙන්නේ මිනිස්සු රවට්ටන්න එපා බල්ලන්ගෙන් බේරන්න බෑ බල්ලෝ මෙයා යනවා ගෙදරට අරන් තියාගන්න බෑ ගෙදර ඉන්නවා බල්ලෝ ඒවා පස්සේ මෙයා යනවා බල්ලා ඉන්න බෑ නිලමැස්සෝ අපි කොහොමද වගාවට යදන්නේ ඒවා ළඟට යන්නවත් බෑ. ඔය හැමදාම හුල්ල හුල්ල ඉන්නේ. අපි උඹරට යනවා, ගෙදර එනවා, දරුපැටන්ගේ මූණ බලනවා. දරුපැටන්ට අපි කණ්ඩ දෙන්නේ මොනවද? බෙන්ඩ අපවිත දැන් ලැබුණු පුවතක්. අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් සහ නියාමක වරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බවයි දුම්රිය වෘත්ති සමිතිය ප්‍රකාශ කළේ. එම පුවත නැවතත් අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් සහ නියාමක වරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බවයි දුම්රිය වෘත්ති සමිතිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ වැඩිදුර දොරතුරු සවස් සහාය අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්
හැටන් අධ්‍යාපන කලාපයේ නෝබුඩ් හල්බොඩ දමිල මහාවිද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද උදෑසන බම්බර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔවුන් දෙක්කොය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ළමුන් 7 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. දින 15කට తాවකාලිකව පාසල වසා දැමීමට පියවර ගන්නා බව විදුහල්පතිවරයා පවසනවා. මහියංගනීය නගරයේ ඩෙංගු අවදානමක් ඇතිවීමට පෙර කාණු පද්ධතිය පිරිසිදු කිරීම, ජලය රැඳෙන ස්ථාන පරීක්ෂා කිරීම සහ දුමායනිය සිදු කර තිබෙනවා. ඒ මහියංගනීය නගරයේ ආශ්‍රිතව එක් රෝගියෙක් වාර්තා වීමත් සමගයි. මෙම කටයුතු සිදු කරුණේ මහියංගනයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සභාව සහ පොලිසිය මැදිහත් වීමෙනුයි. දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය නිසා ඉදිරිපැය 24 තුළ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මාතර හම්බන්තොට පොතුපිල් දක්වා ගැඹුරු මුහුදේ නැවත දැනුම් දෙනතුරු දීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න එපායයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. විශේෂයෙන්ම වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයිනේ දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදේ අඩුපීඩන කලාපයක් බිහිවෙමින් පවතී. දිවයිනේ දකුණු අර්ධයේ තුලම අහස වලා කුලින් වරව තියෙන හැකියාවක් තියෙනවා. ඕනෑම අවස්ථාවක වැසි තත්යන් නිර්මාණය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. නැගෙනහිර ඌව තුරුමැද දකුණු වගේ පළාත්වල සාමාන්‍යයෙන් විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා අපි විසෙන්නේ ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.